අද අපි ඇවිල්ලා ඉන්නේ මේ හදන් යන නිවසක පළමු මහලේ ඉන්නේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝ, අපර් ෆ්ලෝ, ෆස්ට් ෆ්ලෝ එකේ ඉන්නේ. එතකොට මේ ෆස්ට් ෆ්ලෝ එකේ දැන් සෙකන්ඩ් ෆ්ලෝ එකේ වැඩ කරගෙන යනවා. මේ ස්ලැබ් එකේ ෂටරින් එක ගලවන්න නැතුව මෙහෙම තියෙද්දි ඊට උඩු මහලෙත් වැඩ ටික කරගෙන යනවා. එතකොට මේ ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නය තමයි වරුමනම්පිරි YouTube channel එකෙන් හා වරුමනම්පිරි Facebook page එකෙන් මේ ෂටරින්ම කොච්චර කාලයකින් අයින් කරන්න ඕනද කියලා. ෂටරින් රිමූවල් ටයිම් එක වෙනස් වෙනවා ඒ කොලම්ස් අතර තියෙන දුර අනුව. කොලම්ස් අතර දුර මීටර් 4 මාට අඩු නම් සතියෙන් විතර ඔයාලට මේ ප්‍රොප්ස් ටික ස්ලැබ් එකේ ඒ ෂටරින් එක ෆෝම් වර්ක් ඒව ගලවලා අයින් කරන්න පුළුවන්. සතියෙන් ගලවන්න පුළුවන් මීටර් 4 මාට අඩු නම්. ඒ කියන්නේ අඩි 12ක් 13ක් අතරින් කණු පිහිටලා තියෙන නම් ඔයාලා ගෙදර ඔයාලට සතියෙන් උනත් ගලවන්න පුළුවන්. ඒතර මීටර් 4 මාරයි 6යි අතර දුරින් කණු තියෙනවා නම් ඔයාලා සති දෙකක් තියන්න ඕන. දවස් 14ක් අනිවාර්යයෙන්ම ඒ ස්ලැබ් එක සවිමත් වෙන්න සති දෙකක් කාලයක් මේ ආකාරයට තියන්න ඕන. මීටර් 6ට වැඩි නම් දුර කණු දෙක අතර දුර සති 3ක් දවස් 21ක් තියෙනවා නම් තමයි හොඳ. ඉතින් බොහෝ නිවාසවල සමහර අපි නිර්මාණය කරන නිවාසවලසුම් වල කණු දුරින් දාන අවස්ථා තියෙනවා. සිටින් එකේ විශේෂයෙන්ම අඩි 18න් 19න් දාන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මීටර් 6ට වඩා වැඩි. එහෙනම් ඒ වගේ නිවාසවල අනිවාර්යයෙන්ම සති 3ක් තියන්න ඕන ගලවන්න නැතුව. වඩා හොඳයි උඩ වැඩ කරගෙන යන්න මේ ෂටරීම තියෙද්දිම කරන් යන්න පුළුවන් නම් තවත් හොඳයි. නමුත් වෙනත් වැඩපළක අලුත් වැඩක් ආරම්භ කරන අවස්ථාවේදී කොන්ත්‍රාක්ටර් විසින් මේවා ගලවගෙන යන අවස්ථාවන් තියෙනවා. නමුත් තියාගෙන උඩ වැඩ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. අනිත් එක ඔයාලා මේ ප්‍රොප්ස් මේ ස්ලැබ් එක කොන්ක්‍රීට් කරන්න කලින් දිනේදී මේ ප්‍රොප්ස් හොඳට සවිමත්ද කියලා පරීක්ෂා කරන්න ඕන. අපි දැකලා තියෙනවා ස්ලැබ් ගොඩක් වෙලාවට කඩාගෙන වැටෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ නිවසෙත් තියෙනවා එහෙම අවස්ථාවන් දෙකක් වෙන්න පුළුවන්. නමුත් එහෙම ගැටලුවක් වුන්නේ නැහැ. ඔයාලා නිවාස ඉදි කරනකොට ඒ ස්ථාන දෙක ගැන අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම ඩබල් හයිට්ස්. අපි කියන ඕවයිට්ස් උඩ සාලින්දන් බැලුවා යට බිම් මහල පෙනෙන ස්ථානවල උස විශේෂයෙන්ම අඩි 20ක් තියෙනවා. එවැනි අවස්ථාවලදී ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. ඒ ගැන අපි වැඩි විස්තර සඳහන් කරන්නම්. දැනට ස්ලැබ් එක ඔයාලා කොන්ක්‍රීට් කරන්න කලින් මේ ප්‍රොප්ස් හොඳට සවිමත්ද කියලා ඉතාමත් පරීක්ෂාකාරී වෙන්න ඕන. ඒකම මේවයි ජොයින්ට්ස් තියෙනවා නම් එක ළඟ මේ මුක්කුවල ප්‍රොප්ස් වල ජොයින්ට්ස් තියෙන ඒවා එක ළඟ තියන්න එපා. ජොයින්ට්ස් තියෙනවා නම් ඒවා ඈඩ් කරලා තිව්වම හරි. තනින් තන ඒ ජොයින්ට්ස් තියෙන ප්‍රොප්ස් ඈඩ් කරලා තියන්න. ඒවත් ඔයාලා දැනුවත් වෙන්න ඔයාලා චෙක් කරන්න ඕන විශේෂයෙන්ම. ඉතින් ඇක්‍රෝජැක් හරි ඒ කියන්නේ ඇක්‍රෝජැක් කියන්නේ ස්ටීල් ප්‍රොප්ස් තියෙනවා. ඒවට භාවිතා කරන වඩා හොඳයි. ස්ටීල් ප්ලේට් භාවිතා කරන හොඳයි. නමුත් ඒවා මිල අධිකයි. ඒ හොයාගන්න අමාරුයි. ඒකින්ද මේ වගේ ප්‍රොප්ස් ළඟින් ළඟින් ඔයාලා ස්ලැබ් එකට සපෝට් කරනවා නම් ඇත්තරම වඩා හොඳයි. විශේෂයෙන්ම දැන් මේ දවස්වල තියෙන්නේ සිහින් ප්‍රොප්ස් තමයි තියෙන්නේ. හොයාගන්නත් අමාරුයි ලී. ඉතින් අවස්ථාවේදී ළඟින් ළඟින් මේ ස්ලැබ් එකේ මේ උඩ තියෙනවා රාෆ්ටර්ස් වලට පරාල වලට ජොයිස්ට් වලට සම්බන්ධ කරනවා නම් හොඳයි.